වෙළඳපොලේ ප්‍රමාණවත් සහල් තොග පවතින බව තහවුරු කර ගැනීම සඳහා නාඩු සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 2ක් සහ තම්බා සහල් වලට ආදේශක වශයෙන් GR11 ෂෝට් ග්‍රේන් රයිස් වර්ගයේ සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනය කිරීම සඳහා වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කැබිනට් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කළ යෝජනාවට අනුමැතිය හිමිව තිබෙනවා. මේ අතර 2022 යලකන්නේ සඳහා ගොවින් වෙත දේශීය කාබනික පොහොර සැපීම සඳහා වූ පොහොර ප්‍රසම්පාදන ක්‍රියාවලිය ඇරඹීමටත් දේශීය නිෂ්පාදකයන් විසින් නියමිත ප්‍රමිතියට අනුකූලව 2022 යලකන්නේ සඳහා සපයනු ලබන පොහොර රජයේ පොහොර සමාගම් දෙක මගින් මිලදී ගැනීමටත් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඉදිරිපත් කළ යෝජනාවටද කැබිනට් අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. මේ අතර මෙරට කාබනික පොහොර නිෂ්පාදනයේදී සිදු අඩුපාඩු පිළිබඳව ඊයේ පැවති වැඩසටහනකදී රාජ්‍ය අමාත්‍ය ශෂේන්ද්‍ර රාජපක්ෂ මහතා මෙලෙස අදහස් පළ කළා. කාබනික වගාවට 100%ක් රටක් රැගෙන යාමේ කාර්යභාරය තනියම කළ හැකි දෙයක් නොවන බව තාමත් හොඳින් අවබෝධ කරගෙන තියෙනවා. විශ්වාස කරනවා මම මේක නිර්ලෝභීව පිළිගන්නවා. නිලධාරීන් විශේෂයෙන්ම අපේ ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට නිසි අවශ්‍ය කරන තරම් දැනුමක් අපිට ලබා දීමේ අඩුපාඩුවක් සිද්ධ වුණා. ඒ වගේම ඍජුවම ගොවි ජනතාව මේ පිළිබඳව දැනුවත් කිරීමේදී අඩුපාඩු රාශියක් සිදු වුණා. ශ්‍රී ලංකාවට ආවේනික වූ ලුකුම ගැටලු අභියෝගය තමයි ගුණාත්මක කාබනික පොහොර නිෂ්පාදනය කර ගැනීම. 98 දිනකට කතා කරාම 98 දෙනා 98 විදිහකට තමයි මේ පොහොර නිෂ්පාදනය කරන්නේ. ශ්‍රී ලංකා ප්‍රමිතිය ආයතනය කාබනික ජෛව දියර පොහොර හෝ කාබනික පොහොර හෝ පිළිබඳව අවබෝධයක් නැහැ. ඒ අය අපිට අපෙන් ඉල්ලීමක් කරා, කෘෂිකර්ම මාධ්‍යංශයෙන් ඉල්ලීමක් කරා මේකට අවශ්‍ය නිවැරදි මඟ පෙන්වීම කරන්න. චීන කාබනික පොහොර නැවේ ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් කමර්ෂල් පොහොර සමාගමේ සභාපති මෙත්සිරි විජේ ගුණවර්ධන මහතා පළ කළේ මෙවන් අදහසක්. මේ නැව මාර්තු අප්‍රේල් වගේ ආවොත් වාරමින් බිරුංකරණයේ අධිකාරණ ක්‍රියාමාර්ගය හැටියට ඒතර ඒක අපිට පුළුවන් වහාම මේ ඊගාව කන්නේ මුලදී පාවිච්චි කරන්න. මොකද ඒ වෙලාවේ තියෙන අර NPK කියන සංඝටක ඔක්කොම නයිට්‍රජන් ප්‍රමාණයත් උඟ වැඩි. ඒ අතින් බලනකොට මේ ඒ දිගට මේ නැව් කීපයක් එන්න තියෙනවා. ඒ පොහොර කෘෂිකර්මයට පාවිච්චි කරන්න පුළුවන් කියන එකයි මගේ අදහස. ප්‍රතික්ෂේප වෙච්ච නැවමද අයි ගෙන්නන්නේ? බේරුම් කරන්නේ ඒවයි දාලා තියෙන කොන්දේසි ඇටිට ඒක අලුත් නැවක් එන්නේ. ඒ සාම්පල මෙහෙගෙනලා ආපහු නැවත අපි මේ වෙලාටි නිරෝධායන දස්ථානයේ ප්‍රමිති කාර්යංශයේ පරීක්ෂණ කරනවා. රසායනාගාර පරීක්ෂණ අපි අඩු කළ නැහැ. ඒවා ඒ විදිහටම කෙරෙනවා. නැව් කීයක් එන්න බලාපොරොත්තු වෙනවද? ඒ කියන්නේ කොච්චර ප්‍රමාණයක් අරන් එන්නේ? යූසුම් ගත කරලා තිබුණේ මෙට්‍රික් ටොන් 90,000කට. අප්‍රේල් එකම තමයි ඊගාව කන්නේ පටන් ගන්න. ඒ වෙලාව වෙනකොට පොර මෙහෙ ඇවිල්ලා තියෙනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.